ගොඩක් යාළුවෝ ඉල්ලුවා ඒ කියන්නේ 5 ගැන කතා කරන්න තවදුරටත් කියලා ගොඩක් කට්ටිය යාළුවෝ කියලා තිබ්බා. ඉතින් අපි 5 ගැන තවදුරටත් වීඩියෝස් දාන්න හිතුවා. ඒ වගේම ඒකේ part 1 එකක් ඉදිරියට ඒ කියන්නේ 5 ගැන වැඩිදුරටත් කියලා දෙන විදියට මේ වීඩියෝ කරනවා. එහෙනම් අපි වීඩියෝ පටන් ගන්න බලමු මොකක්ද අපි අද කරන්න යන්නේ කියලා. ප්‍රශ්නේ තමයි 5 වකින් වෙබ්සයිට් එක මොකක්ද වීඩියෝස් කරා 5 වකින් වෙබ්සයිට් එක ගැන මේ වෙබ්සයිට් එකේ ගොඩක් කටියද තවම කරන චූස් කැටගරි එක තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ ඕගොල්ලෝට ප්‍රොෆෙෂනල් රෝලෙන්ජර්ස් නැහැ. ඒ කියන්නේ වෙබ් ඩිසයිනින්, සොෆ්ට්වෙයාර් එන්ජිනියරින් ඒ වගේ ප්‍රොෆෙෂනල් රෝලෙන්ජර් ෆුල්ස් නැහැ. කීරෙන් ගැන තමයි ලොකුම කටිය තිබ්බේ. අයිය මට තේරෙන්නේ නැහැ මේක කරන්න කියලා ගොඩක් කටිය වඩ Facebook page එකට ගෙන කියලා. ඒ වගේ page එකටයි ටෙක්ටිවි channel එකේ comments විදිහටයි ගොඩක් කටිය ප්‍රශ්න වගේ අහලා තිබ්බා. ඉතින් ඒ නිසා තමයි මේ ඊළඟ මේ වීඩියෝ සීරීස් එකක් විදිහට කරන්න ඉතින් මම කියන්න කියලා දෙන්න යන්නේ ebook selling ගැන. ඒ කියන්නේ මේ කියලා දෙන්න යන්නේ ගොඩක් internet marketing කරන්න professional knowledge එකක් නැතුව කරන්න පුළුවන් දේවල් ගැන තමයි මම ඉස්සරහ කතා කරන්නේ දෙකම. මොකද ගොඩක් කට්ටිය professional knowledge එකක් නැහැ. ඒ කියන්නේ computer ගැන knowledge එකක් තිබ්බට කියන්නේ ගොඩක් ලොකු ඉහළ දැනුමක් නැහැ computer ගැන. මේ ඉගෙන ගන්න නැති කට්ටියට තමයි මේක කරන්නේ. මොකද ඒකට හිතනවා පෙත දෙන්න ඕනේ. ඉතින් ඉස්සලාම කියන්න තියෙන්නේ ebook ගැන තමයි මම කියලා දෙන්නේ කලින් කිව්වොත්. ebook එකක් කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දන්නවා ඉතින් දැක්කොත් ebook එකක් කියන්නේ මොකක්ද මම උදාහරණයක් දෙන්න කිව්වොත් ඕවලුත් එකම ප්‍රශ්න කරන සරල ප්‍රශ්නයක් mp4 එකක් කියන්නේ මොකක්ද avi එහෙම නැත්නම් 3gp mp4 කියලා ඔයගොල්ලෝ 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 ebook කියන්නේ මොකක්ද මේ වීඩියෝ ෆෝමැට් එක ගැන තමයි කියන්නේ. ඒ වගේ තමයි මොකද අහන්න ඔයගොල්ලෝ ඊගා පස්සේ pdf එකක් කියන්නේ මොකක්ද pdf කියන්නේ portable document format කියන්නේ මේ විදිහට තමයි මේකේන ebook තියෙන ebook එකක් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් කියක් කියන මොකක්ද කියනවා සම්බන්ධයෙන් උගල මුඛ්‍ය කියන පොතේ මෙල ඔන්නේ සල්. ඒතර ebook එකක් කියන්නේ මේ ඊ කියන වචනේ අය දෙන්නේ මේ කම්පියුටර් පේ මොලේ දෙක කියන්නේ උගල ගොඩක් නෙවලදි ඊමණි ඊකා එතකොට ඊකා සෝරි ඉලෙක්ට්‍රොනික කාඩ් ඒ වගේ ගොඩක් තැන් තියෙනවා. මොකද මේ ඊ කියන්නේ උගල අත්නෑමක් වෙන මොකද මේ ඊ කියන්නේ ඉලෙක්ට්‍රොනික කියන එක. ඊමණි කියන්නේ ඉලෙක්ට්‍රොනික මොනේ ඉලෙක්ට්‍රොනික මොනිය වලට හොඳ උදාහරණ තමයි උගල ක්‍රෙඩිට් කාඩ් එකේ වෝල්ට පේ උගල මැෂින් එක දාලා ඉලෙක්ට්‍රොනික ඩිවයිස් එකක් අර උගලගේ කනදුව කරනවනේ ඒක කියන්නේ ඉලෙක්ට්‍රොනික ඉලෙක්ට්‍රොනික මොනිය කියලා කියන්නේ උගල eBay ගහලා උගලගේ සල්ලි හොමාර කරනවනේ eBay එකෙන් උගල PayPal එක හරහා හොමාර බඩු කරනවනේ ඒක නැත්තම් ඩොමේන් සෙලින් යන මොකක් කියමු හරි උගලගේ කාඩ් එකෙන් ඉන්ටර්නෙට් එකට අපේ කරනවනේ ඒකට කියන්නේ ඉලෙක්ට්‍රොනික මොනිය ඉලෙක්ට්‍රොනික මොනිය ඉලෙක්ට්‍රොනික මොනිය ඉතින් මේ කියන්නේ ඉතින් ebook කියන්නේ ඉලෙක්ට්‍රොනික book කියන එක. ඉතින් කියන්න තියෙන්නේ මේ ebook selling ගැන තමයි කතා කරන්නේ. හරිම ලේසි වැඩක්. මේක හරියට කරන්න ඕනේ. ඒ නිසා මේ වීඩියෝ සීරීස් එක බලන්න කලින් මගදී වීඩියෝ බලලා ක්ලික් කරන්න යනවා. ඒක පොඩි ප්‍රශ්නයක් කරනවා ලයික් එකක් නැහැ. මගේ මේ වීඩියෝ එක විස්තර කරන්න. ඒ නිසා අපි වීඩියෝ සීරීස් එක බලලා ඔයගොල්ලෝගේ selling කරන්න පටන් ගන්න. ගොඩක් හොඳ ආදායම් මාර්ගයක් ප්‍රී මේක. ඉතින් ඔයගොල්ලෝ දැනනවත් සමහර කට්ටිය ebooks දැකලා තියෙන. දැක නැත්තම් ඉන්ටර්නෙට් එකේ ගිහලා download free ebooks කියලා search කරලා download කරලා බලන්න. මොකද මේ ebook එකක් කියන්නේ. ඇත්තටම ebook එක කියන්නේ සාමාන්‍ය පොතක් වගේම තමයි. ඒක අපි බලන්න පුළුවන් soft copy එකක් විදිහට. ඒ කියන්නේ soft copy hard copy වලට ගන්න වෙන්නේ. දැන් නැත්තම් මම කියලා දෙන්න. hard copy කියන්නේ සාමාන්‍ය භෞතික දෙයක්. ඒ කියන්නේ පොතක් ඔය අතර ගත්තොත් ඒක අල්ලලා බලන්න පුළුවන්. ඒක අපිට පේන්න තියෙන භෞතික දෙයක්. ඒකට තමයි hard copy කියලා කියන්නේ. soft copy කියලා කියන්නේ computer එක hard එකක තියෙන. එහෙම නැත්තම් ඉන්ටර්නෙට් එකේ තියෙන කොපි එකකට තමයි කියන්නේ soft copy එකක් කියලා. ඉතින් ඇත්තටම කියනවා නම් මේ වර්තමාන සමාජයේදී ලංකාවේ නැති වුණා පිටරටවල ගොඩක් මේ soft copy තමයි පාවිච්චි කරන්නේ. මොකද කල්පවත් ඉරෙන්නේ විනාශ වෙන්නේ නැහැ. කල්පවත්ම වැඩි. ඒ නිසා soft copy තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා තමයි අපි ෆයිල් එකට ඇවිල්ලා පිටරට කට්ටියට මේ කියන soft copies සිකුණා සල්ලි ගන්න යන්නේ. ඉතින් ebook කියන එක ගැන කියද්දී ebooks කොටස් හතරකට බෙදන්න පුළුවන්. සාමාන්‍ය වර්ගීකරණයක් කරන්න තියෙන්නේ ebooks කොටස් හතරකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි සාමාන්‍ය ebook එකක් ඔය ඉන්ටර්නෙට් එකෙන් ගන්න ebook එකක්. එහෙම ගත්තට ඔයාලට ෆයිල් එකේ ඒක විකුණන්න බෑ. මොකද ඒකට නෛතික අයිතියක් ඔයාට නැති වුණාට. ඒ කියන්නේ ඔයාලට පාවිච්චි කරන්න බෑ. හරියට නිකන් පුස්තකාලෙන් ගත්ත පොතක් වගේ. ඔයාලට පුස්තකාලෙන් ගත්ත පොත ඔයාලට පාවිච්චි කරන්න බෑ. ඔයාලට ඒක බාර දෙන්න බෑ. ඔයාලට බෑනේ කඩේකට ගිහිල්ලා විකුණන්න. මේක මගේ පොතක් කියලා. ඒ වගේ තමයි නෛතික අයිතියක් ඔයාලට නැහැ. ඔයාලට පාවිච්චි කරන්න ඉල්ලගත්ත දේක්. ඒ වගේ තමයි ඊගවට. ඒ කියන්නේ සාමාන්‍ය ebook එක. ඊගවට කියනවා resell rights කියන ebook quick
ebook with resale rights කියන පොත වර්ගයේ ඒක වෙන පොත වර්ගයට ආවම මට තියෙන මෙහෙමයි ඔයාලට පුළුවන් ebook එක ගන්න ඒ resale rights කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලෝ දැනුවත් වෙන්න ඕනේ rights කියන්නේ අයිතිය කියන එකට resale rights කියන තේරුම නැවත පුළුවන් අයිතියක් ඔයාලට කියනවා කියන එක. ඉතින් ඔයා ebook එකක් ගත්තට පස්සේ මේ resale rights කියන එක හමු වුණාට එහෙනම් ඔයාලට කරන්න පුළුවන් ඒ ebook එක අරගෙන 5 එකේ own එකට පිකරන්න පුළුවන්. ඇත්තට මේකේ ebook වර්ගයට මාකට් එක ගොඩක් අඩුයි. මොකද resale rights කියන එක හම්බෙන්නේ ඔයාලට විතරයි. ඒ කියන්නේ මම ebook නොමිලේ දෙන එක නම මම ඔයාලට resale rights එක පොත දුන්නා. ඔයා ගන්න පොත ඔයාලට තව එකක් ඩිපෙන්ඩ් කරන්න පුළුවන් වුණාට ඔයාගෙන් ගන්න එක නට ඒ කියන්නේ දැන් ඔයාගේ පිටරට ඕස්ට්‍රේලියාවෙක ඉන්න ගත්ත කියන්නකෝ ඒ ඕස්ට්‍රේලියාවෙන් ගත්ත එක්කෙනාට ඇමරිකාව තව එකක් එන්න මේ මම ebook එකක් ගත්තා මේ පුරන්න කියලා ඔයාලට එයාට දෙන්න බෑ. ඒ නිසා එයා ඒ ඕස්ට්‍රේලියාවෙක ඉන්න ඔයාගේ ebook ගන්න එකක් නෙවෙයි ඔයා එයාට rights දෙන්න නැති නිසා මම ඔයාලට resale rights දුන්නට ඔයා එයාට resale rights දෙන්න බෑ. resale rights කියන්නේ එකෙන්ට විතරක් දෙන්න පුළුවන් දෙයක්. ඒ නිසා resale rights එක ගන්න පොත් එච්චර ලොකු මාකට් එකක් නැහැ. ඒ වගේම සාමාන්‍ය බුක් එකට ලොකු මාකට් එකක් රීසෙල් රයිට්ස් වල තියෙනවා. ඒ වුණාට රීසෙල් රයිට්ස් වලට 5 එක ඇතුලේ ලොකු මාකට් එකක් නැහැ. ඊට පස්සේ දෙවනි ස්ටෙප් එක කියන්නේ මම කියන ebook වල තුන්වෙනි කාණ්ඩේ තමයි මාස්ටර් රීසෙල් රයිට්ස් තියෙන පොත්. ඒ කියන්නේ මාස්ටර් රීසෙල් කියන අයිතිය තියෙන පොත්. ඒ කියන්නේ මම මාස්ටර් රීසෙල් රයිට්ස් තියෙන පොතක් ඔයාලට දුන්නොත්, ඒ කියන්නේ ebook එකක් ඔයාලට දුන්නොත්, ඔයාලට පුළුවන් තව එකක් ඩිපෙන්ඩ් කරන්න. ඕනනම් කලින් කියපු රීසෙල් රයිට්ස් එක වැඩි කරන්න ගුණ නැත්නම් ඔයාලට මේ පොත් ටික මාස්ටර් රීසෙල් රයිට්ස් එක මැනේජ්මන්ට් එකෙන් දෙන්න පුළුවන්. ඒ කියන්නේ එයා ගන්න ඔයා ගන්න ebook එක ඔයාලට වෙන එකකට විකුණන්න පුළුවන්. ඒ ගන්න එක්කෙනාට තම කැමති එක්කෙනට විකුණන්න පුළුවන්. ඒ කියන්නේ ඒ IT ඔයාලට රීසෙල් රයිට්ස් හරි මාස්ටර් රීසෙල් රයිට්ස් හරි ඔයා ගන්නව නම් මාස්ටර් රීසෙල් රයිට්ස් ඔයා ගත්තොත් ඒ මාස්ටර් රීසෙල් රයිට්ස් වෙන එක්කෙනට දෙන්න පුළුවන්. ඒ නිසා ලොකුම කට්ටිය 5 එක ඇතුලේ ඒ ebook වලට තියෙනවා. එතන ඊහාට තියෙන ලොකුම හොඳම ebook කන්නේ තමයි PLR public labor rights කියන එකේ public labor rights එක වෙන්නේ. මම කලින් කියවොත් කිසිම එකක මම ඔයාලට ebook එක දුන්නොත් ebook එක වෙනස් කරන්න බෑ. يعني ebook එක ලිව්වේ කවුද කියන එක ebook එකේ ඒගොල්ලෝ contact numbers මොනවා හරි තිබ්බොත් ඒ කිසිම දෙයක් ඔයාලට වෙනස් කරන්න බෑ. ඒකට නයිතික අයිතියක් ඔයාලට නෑ. ඔයාලට පුළුවන් ඒක විකුණන්න විතරයි. rights එක විකුණන්න. ඒ වුණත් rights නැතුව විකුණන්න විතරයි ඔයාලට පුළුවන්. ඒ වුණාට මේ public labor rights වලදී වෙන්නේ PLR වලදී වෙන්නේ ඔයාට ebook එකෙන් දෙන ඕනෑම දෙයක් වෙනස් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඕන විදිහකට මේක විකුණන්න පුළුවන් කැමති ගානකට කිසිම ප්‍රශ්නයක් නැතුව. ඒක තමයි public labor rights වල දෙන විශේෂත්වය. ඉතින් ගොඩක් වෙබ්සයිට් වල ඔයගොල්ලෝ දකිනවා ebook download කරන්න දෙනවා. ඒ download කරන ebook වල කිසිම විදිහකින් ඔයාට ගන්න බෑ. අර මං කලින් කියපු අය තියෙනවා. ඒකට වෙනම දැකලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ එක වෙබ්සයිට් එක දාලා තියෙන්න ඕනේ මේ ebook එක අපි ඔයගොල්ලන්ට දෙන්නේ ලේබල් මේ වගේ අය තියෙන එක කියලා. කියන්නේ master resale rights, එහෙම නැත්නම් resale rights, එහෙම නැත්නම් PLR public labor rights කියන rights වලින් කියලා තිබුණොත් විතරයි ඔයාලට 5 එක විකුණන්න පුළුවන්. ඉතින් මම ඊගා වීඩියෝ එක කියලා දෙන්නම් මොනවද මේ කියන master resale rights, එහෙම නැත්නම් PLR කියන වගකීම්. ඒ කියන්නේ ඒ කියන අයිතින් ඔයාලට දෙන වෙබ්සයිට්ස් මොනවද කියලා. ඉතින් මම වීඩියෝ දිගට කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද වීඩියෝ ටිකක් දික් වෙනකොට ඔයාලා ඩවුන්ලෝඩ් කරන්න තමයි බලන්න තමයි නිසා. ඉතින් මම මේ වීඩියෝකින් කිව්වේ මේ ebook කොහොමද විකුණන්නේ කියන ebook කොහොමද අඳුරගන්නේ සහ ebook වර්ගීකරණය ගැන තමයි මම කතාගරි එක වීඩියෝ මම කියලා දෙන්නම්. ebooks කොහොමද ඩවුන්ලෝඩ් කරන්නේ සහ ඒ ebook gigs video එක හරව ගන්න කොහොමද ඒවා සල්ලි වලට පෙරලන්නේ කොහොමද කියන එක මම ඊගා වීඩියෝකින් කියලා දෙනවා. එතන රැඳිලා ඉන්න subscribe කරන්න නැති videos බලන්න හැමෝ පල්ලෙහා තියෙන subscribe button එක click කර subscribe කරන්න. අපි ඊගා videos වලින් දිගටම ඔයගොල්ලන්ට internet money ගැන සහ technology ගැන දිගටම උගන්වනවා. රැඳිලින් දිගටම අපිත් එක්ක ඕන සුබ දවසක්.